මේ සුවිසල් ලෝකයේ ඇතුලේ මිනිස්සු බහුතරයක් තවත් මිනිස්සුකගේ හීනයක් හැබෑ කරන්න උදේ හවස මහන්සි වෙලා හවස හොඳටම හෙම්බත් වෙලා සැනසීමක් හොයාගෙන තමන්ගේම නිවසට ඇතුල් වෙනවා. එහෙම හැමදාම ජීවිත ගෙවන මිනිස්සු අතර වෙනස්ම జాතියක් ඉන්නවා. දාහක් ප්‍රතික්ෂේප වී මැද්දේ තමන්ගේම හීනයක් හිතේ හිර කරගෙන හැම තප්පරයකම දැවෙන ආසාවෙන් වැඩ කරන జాතියක් ඉන්නවා. මේ జాතිය සතිය දවස් 7ම ඉන්නේ සතුටින්. මොකද උන් හැමෝම කරන්නේ තමන් ආස තමන් කරන්න කැමති දේ. මේ සුවිසල් ලෝකයේ ඇතුලේ මිනිස්සු තොග පිටින් කෝච්චි බස් වල පොරකකා තමන්ගේ වැටුපට දුවනකොට මේ ලෝකයේ ඇතුලේම මේ කතා කරන జాතිය මේ ලෝකේ ඉස්සරහට ඇදන් යන්න පුළුවන්. තමන්ගේ හිතේ හීනයක් තියාගෙන ඒ හීන හැබෑ කරන්න බලාගෙන තමන්ගේ පරිගණකයක් එක්ක උදේ දවල් රැ මහන්සි වෙනවා. ඒ වගේම තමන්ගේ අලුත් ව්‍යාපාරයකට පිඹුරුපත් සකස් කරනවා. ඒ වගේම තවත් මේ කියන జాතියේ මිනිස්සු තමන්ගේම අලුත් නිර්මාණයක් ලෝකයට සමාජයට ධනාත්මකව බලපෑම් කරන්න පුළුවන් අලුත් ව්‍යාපාර ක්‍රමයක් හදන්න උදේ දවල් රැ තමන්ගේ දැවෙන ආසාවෙන් මේ කියන జాතිය වැඩ කරනවා. සාමාන්‍ය මිනිස්සෙක් තමන්ගේ රැකියාවට යට වෙලා තමන්ගේ ප්‍රෙෂර් එකට යට වෙලා තමන්ගේ සතියන්තේ තමන්ගේ ඔළුවට සැහැල්ලුව බලාපොරොත්තු වෙන් සතියන්තේ ළඟා කරගන්න හීනයක් දකිනකොට මේ කියන జాතිය තමන්ගේ සතිය දවස් 7ම තමන් ආස කරන දේ තමන් කැමති දේ ඒත් එක්ක තමන්ගේ ජීවිතේ සතුටින් ජීවත් වෙනවා ඒත් එක්ක සතුටින් ගත කරනවා. මිනිස්සු බහුතරයක් තමන්ගේ මාසේ අවසානට බිල් ටික ගෙවලා ආපහු ලබන මාසෙ ඉඳලා රැකියාවට යන්න හිත හදා ගන්නකොට මේ කියන జాතිය තමන්ගේ ජීවිතයේ ඉක්මනින්ම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක මූල්‍යමය නිදහස ළඟා කරගෙන කාටවත් යට නොවි තමන්ගේ සිහිනයේ ජීවත් වෙන්න හීන ලකිනවා. ඊලොන් මාස්ක් කියනවා රැඩිකල් චේන්ජ් ප්‍රොවයිඩ් රැඩිකල් රිසල්ට් කියලා. මේ ලෝකේ රැල්ලට නොයන වෙනස් විදියට හිතන මිනිස්සුන්ට වෙනස් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ මේවා විශිෂ්ට ප්‍රතිඵල කියලා තමයි ඊලොන් මස්ක් කියන්නේ. සාම්ප්‍රදායට අභියෝග කරලා අලුත් දෙයක් කරන්න හිතනේ අහංකාරකම තමයි ඒ జాතියට තියෙන අනන්‍යතාව. සාමාන්‍ය මිනිස්සු ගඟ කැලන රැල්ලත් එක්ක පහළට ඇදෙනකොට මේ జాතියේ වුන් උඩුගම් බලා තමන්ගේ අසාර්ථක වීම මැද්දේ තමන්ගේ හීනය හිතේ හිර කරගෙන තියාගෙන උඩුගම් බලා පීනනවා. අතාරින්න හිතෙන හැම වෙලාවකම තමන්ගේ හිත ඇතුලේ හරන් ඉන්න සිහිනය කෑ ගහලා කියනවා නවත්තන්න හිතන හැම වෙලාවකම මතක් කරපන් ඇයි ඔබ පටන් ගත්තේ කියලා. නැපෝලියන් හිල් තමන්ගේ Think Rich and Grow Rich කියන පොතේ සඳහන් කරනවා Quitters never win, winners never quit කියලා. අතාරින මිනිස්සු කවදාවත් දිනන්නේ නැහැ. දිනන මිනිස්සු කවදාවත් අතාරින්නේ නැහැ. මේ ටැග් ලයින් එක මේ జాතිය තමන්ගේ පපුවේ කොටලා තියෙනවා. මිනිසු බහුතරයක් කාගේ හරි ළඟ තනින් නැමිලා මාසික වැටුපක් ලබා ගන්න පුළුවන් රැකියාවක් ගන්න හීන දකිනකොට මේ කියන జాතියේ මිනිස්සු චින්තනය පොහසත් ඒ හිත ඇතුලේ වහල් යදින මානසිකත්වයක් නැහැ. උන් හොයන් කනවැරෙන්න ඉල්ලන් කන්නේ නැහැ. තමන්ගේ සාර්ථකත්වය තමයි මේ జాතිය එළවන ඩ්‍රග් එක නැත්තම් මත්ද්‍රව්‍ය වෙන්නේ. මුළු පැය 24ම තමන්ගේ ફોકસ එක තියාගෙන තමන්ගේ සිහිනයට එළවන ඩ්‍රග් එක තමයි තමන්ගේ සක්සස් එක. බහුතරයක් මිනිස්සු අභියෝග වලට අවදානම් වලට බයේ සාමාන්‍ය ජීවිත ගත කරන්න හිත හදා ගන්නකොට මේ කතා කරන జాතියට අභියෝග කියන්නේ තවත් එක්තරා සෙල්ලමක් විතරයි. බහුතරයක් මිනිස්සු අවදානම් ගන්න බයේ සමාජයේ කියන පදයට නැට වෙනකොට මේ කතා කරන జాතියට රිස්ක් එක කියන්නේ හරියට හිතාමතාම කන්දකින් පැනලා තමන්ගේම රොකට් එකක් හදාගෙන අහස උසට පියාඹනවා. මිනිසු කියන්නේ මුටනම් තනිකර පිස්සු. මේ මනුස්සයානම් මේ ලෝකේ මිනිස්සෙක් වෙන්න විදියක් නැහැ. සමාජය තමන්ගේ පවුලේ දහසක් විවේචන මැද තමන්ගේ හීනය පරිස්සම් කරගෙන සටන් කරන జాතිය. ස්ටීව් ජොබ්ස් කිව්වේ පිස්සුවෙන් වගේ මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු තමයි මේ ලෝකේ යම් කිසි වෙනසක් සිදු කරේ කියලා. මේ ලෝකේ රසවත්ම ඵලය, ඒ වගේම හොඳම රිටර්න් එක හම්බෙන්නේ වෙනස් දෙයක් කරන, ඒ වගේම අවදානම් ගන්න මිනිස්සුන්ට කියලා මේ වෙනස් జాතියේ උන් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ වෙනස්ම జాතිය
entrepreneur nation, විවසායකත්ව ජාතිය ලෝකේ අනාගතය නිර්මාණය කරන්න ලෝකේ ඉස්සරහට ඇදන් යන්න සිහින හඹා යන ජාතිය entrepreneurs විවසායකත්ව ජාතිය බහුතරයක් මේ ලෝකේ මිනිස්සු අවදානමට බයේ තමන්ගේ comfort zone එකේ හැංගෙනකොට entrepreneurs මේ ලෝකේ ඉස්සරහට ඇදන් යාවි ඔබට ජය।